අයිබුවන් හරිදි හරිටම කියන සේත උදැසන පුවත් විකාශය සමගින් ඔබහමුවන මම චතුර සූරිය බණ්ඩාර ප්‍රථමේ අවධානය පුවත් සිරස්තල වෙතට. මහ බැසි බැද අනුරපුරෙන් සටන ඇරඹූ ජනපති. මෙතැන බෙදෙන තැනක් නෙමෙයි මේ තුන් සිංහලය එකතු වෙන තැන. අනුරගේ මංගල රැලියත් මහ වැස්සේ. අපි දන්නවා සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. චෞර දූෂිත දේශපාලනයට තිත තියන්න එන සජිත්. චෞර දේශපාලනයට මේ අදම සංස්කෘතියට අපි නැවතීමේ ලකුණ තබන්නට ඕන. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ අනුරාධපුරයට පැමිණ ජයසිරි මා බෝසමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ සිය මංගල ජන රැලියට සහභාගී වුණා. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පක්ෂ එකතු වෙලා ඔබේ අනාගතය තහවුරු කරන ව්‍යාපාරයකට. ඒ නිසා තමයි අපිට මල් වැස්සක් ලැබුණේ. මෙතන බෙදෙන තැනක් නෙමෙයි මේ තුන් සිංහලයේ එකතු වෙන තැන. ආපහු මේ රට රකින්න ඒ කාලේ අමතක කරන්න එපා. විදුලි බලය තිබුණේ, අඳුර ජීවත් උනේ, ඉන්ධන තිබුණේ. අන්න එහෙම කාලෙක තමයි මමත් අගමැතිතුමත් මේ සියලු දෙනාම මේ රටේ බාරගත්තේ. වෙන කවුරුවත් හිටියේ නැහැ. එදා 377 ඩොලර් එක අද 303යි. මේක ආරම්භයක් විතරයි. තව දුර යන්න තියෙනවා. මෙන්න මතක් කරන පෝර 40,000 ගත්තේ කියලා. වැරදි. පෝර 40,000 ගත්තේ නෑ. පෝර තිබුණේ. මේ ආර්ථික හැදුව සජිත් ප්‍රේමදාසවත් අනුර දිසානායකවත් නෙමෙයි. අපි 22-23 කන්නේට ඔබට පෝර දුන්නා. ඔබ අස්වැන්න දුන්නා. ආර්ථිකේ දියුණු වුණා. මෙතන ඉන්නවා තරුණයෝ අවුරුදු 4ක් රැකියා දෑම් නැති අය. අපි එයට රැකියා දෙන්න ඕනේ. බාල සහෝදරයන් දෙන්න ඕනේ. රට අපි දියුණු කරන්න ඕනේ. හැමදාම දුප්පත් වෙන්න බෑ. ඒක කරන්න විශාල වැඩසටහනක් තියෙනවා. ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තංගල්ලේ පැවති සිය මංගල ජන රැලියට එක්වමින් පැවසුවේ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය ආරක්ෂා කළ හැකි එකම පක්ෂය ජාතික ජනබලවේගය පමණක් බවයි. මන්දක සමහර අය කියනවා අපි ආපුවම නුවර පෙරහැර නතර කරනවලු. මතක තියාගන්න, මේ රටේ සංස්කෘතිය ශිෂ්ටාචාරය සංරක්ෂණය කරලා අනාගතයට ආරක්ෂා කරලා දෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. මේවා කියන්නේ නිදන් කඩපු අය, පුරාවස්තු කඩපු අය. ඒගොල්ලෝ තමයි කියන්නේ සංස්කෘතිය විනාශයක් ගැනද. මේ කියන්නේ සංස්කෘතික අරමුදල විනාශ කරපු අය. මතක තියාගන්න, මේ රටේ පැරණි ශිෂ්ටාචාරය සංරක්ෂණය කරලා ඒ ශිෂ්ටාචාරයෙන් අපි ලබාගෙන තියෙන ජයග්‍රහණ සුරක්ෂිත කරලා අනාගත පරම්පරාවට බාර දෙන, සංරක්ෂණය කරලා තියලා දෙන ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. මේ චෝදනා එල්ල කරන අය අපේ රටේ බුදු පිළිමි, සැතපෙන බුදු පිළිමි පපුව පළලා නිදන් හොයපු අය. අපි දන්නවා කවුද කියන්නේ. දුටු ගැමුණු රජුරුවන්ගේ කඩුව හොයන්න මතකද? තැන තැන පන්සාල දේවාල කඩපු අය. පොඩි කාලේ ආශාවට ඇතුම් මරපු, දල එකතු කරපු අය. සමගි ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූ තවත් ජන රැලියක් මාතර අකුරැස්ස ප්‍රදේශයේදී පැවැත්වුණා. අමු කුරුඳු විශාල තොග වශයෙන් අගේ එකතු කරපු කුරුඳු අපනයනය කරන්නේ 5%. බල්ක් කුරුඳු ක්‍රියාත්මක වෙන්නේ 95%. ඒ නිසා විශේෂයෙන්ම කුරුඳු කර්මාන්තයක් සුහුරු කර්මාන්තයක් බවට පත් කරලා, සුහුරු වගාවක් බවට පත් කරලා, සුහුරු ගොවිතැන තුළින්, සුහුරු වගාව තුළින් අපනයන ක්ෂේත්‍රයේ තවත් වෙළඳ පොළවල් ගණනාවක් ආක්‍රමණය කරන්නට පුළුවන් අවස්ථාව අපි නිර්මාණය කරනවා. ඇමරිකාවට, ලතින් ඇමරිකාවට පමණක් නොවේ, යුරෝපයට, ජපානයට යවන්නට පුළුවන් ආකාරයේ ගුණාත්මක භාවයෙන් ඉහළ කුරුඳු වගාවකට අපි අනිවාර්යයෙන්ම යොමු වෙනවා. මැතිවරණයේදී අපේක්ෂකයෙකු විසින් සිදු කරන වියදම් පිළිබඳව මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ රුපියල් මිලියන හා බිලියන ගණන්වලට වැඩි වී ඇති බවයි මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. මේ අතර මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්ත්‍රී රත්නායක පවසන්නේ එක් ඡන්දයක් සඳහා සත 50 සිට රුපියල් 1000 දක්වා වන යෝජනාද දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති බවයි. අපි දන්නවා මුදල නැතුව මැතිවරණ කරන්න බෑ. හැබැයි ඒ වගේම මැතිවරණ කරද්දී මුදල් ඉස්සර කරගෙන ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් වෙනවා
වෙන්නත් බෑ. මේ මුදල නිසාම අපේ අනිත් අන්තයේ ඉන්න ඡන්දදායකයන් මුදල මතම මුදල මිලදී ගන්නවා. يعني අපි විකිනන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා යම් සීමාවන් අවශ්‍යයි කියන එක මේ සිවිල් සමාජය අපි හැමෝම කවදාත් මේ ගැන කතා කරපු නිසා. අපේ පාලකයන් තෝරා ගන්න අවස්ථාවේදී ඒ ගනුදෙනුව මුදලට යන දෙනවී යුතුයි කියන විශ්වාසයයි තියෙන්නේ. දැන් මේ මොහොතේ මේ පොළවේ මිනිස්සුන්ට විවිධාකාරයේ බඩු බහන බෙදමින් තිබෙනවා. සමහර ඒවා රාජ්‍ය මැදිහත් වීම එක්ක. එහෙම බෙදන්න බෙදන්න මොකද්ද අපි අතර ඇති වෙන සම්බන්ධතාවය? අපි අතර දේශපාලන සම්බන්ධතාවක් ඇති වෙන්නේ නැහැ. මුදල් ඉස්සර වෙලා නැතිවරණය ක්‍රියාත්මක වෙනවා නම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය අපෙන් ගිලිහලා යනවා. ඒක නිසා මේ නීතිය මේ මොහොතේ ඉතා තීරණාත්මක වැදගත් නීතියක්. විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතු බව ජනාධිපති ධුර අපේක්ෂක රොෂාන් රණසිංහ පවසනවා. ඒ පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි. පළවෙනි එක එතන උඩ හදන්න. උඩ හදන්න නැතුව මේ රට හදන්න බෑ. උඩ දූෂිතයි නම් පල්ලෙහා දූෂණය නවත්තන්න බෑනේ. ඉතින් මේ රට වැටුනේම වැරදි තීන්දුව. වැරදි තීන්දුව ගත්තේ ගොඩාක් දූෂණය මුල් කරගෙන. එහෙමනම් අපි විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් උගුලලා අයින් කරන්න ඕන. මැතිවරණ හතරක් මේ රටට වැඩි දෙකක් බවට පත් කරන්න ඕන. දූෂණයට පාර කපන මනාප ඡන්ද ක්‍රමය අයින් කරලා ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරන්න. විගණන කොමිසම ඉතාමත් ශක්තිමත් කරලා බලතල දෙන්න. ඒ වගේම අමාත්‍යවරයාට විතරක් තනියෙන් නෙමෙයි ඩොනමෝර ආණ්ඩුවේ තිබ්බා වගේ අපි විධායක සභා ටික හදන වැඩපිළිවෙල තියෙනවා. ඉතින් මේ ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත් කරලා තියෙනවා. මේක අංකයකට විය යුතුයි. ඊට පස්සේ ආර්ථික සැලසුම් සියල්ල මම හදලා තියෙනවා. ආයේ කොහොමද ලෝකේ අංකයකට මේ රට අවුරුදු 5ක් ඇතුළත ගේන්නේ? සමහරු 20යි 48 ගැන කතා කරනවා. මම කතා කරන්නේ අවුරුදු 3ක් ඇතුළත කොහොමද මේ රට දලදේශීය නිෂ්පාදනය 3-4 ගුණයකින් වැඩි කරන්නේ? මෙන්න මේ කාරණා ටික තමයි විශේෂයෙන් මට මෙතෙන්දි කියන්න තියෙන්නේ. විකුණන එක කරනවා, ණය ගන්න එක කරනවා. මෙහෙම කළා රටක් හදන්න පුළුවන්ද? රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් සන්දාන කියලා කියන්නේ ඒව ප්‍රතිපත්තිමය හේතු මත එකතු වෙනවනේ. දැන් මේ එකතු වෙන්නේ ඊළඟවතාවේ පාර්ලිමේන්තුවට පැනගන්නේ කොහොමද? ආණ්ඩුව අස්සට රිංගලා ඇමතිකමක් ගන්නෙ කොහොමද? ඒක ඇතුලේ සල්ලිකියක් හරි ගසා ගන්නෙ කොහොමද? මලකුණකට නිලමැස්සු එකතු වෙනවා වගේ තමයි මේ රනිල් වික්‍රමසිංහ වටා දැන් මේ විවිධ අය එකතු වෙමින් ඉන්නේ. දැන් සජිත් මහත්තයාට සටන් කරන්න වෙලා තියෙන උන් සතුතුපර 27 ලක්ෂෙත් තරගෙන. ඒකට අර ආපු අය ඔක්කොගේම පහක් ආවොත් 27යි 32යි. දැන් ආවා කියලා මේ දවස්වල සංදර්ශන තියෙනවානේ බෙර ගහලා රේමේ. ඔය උන්දල ඔක්කොම ලක්ෂ 27 ඇතුළේ හිටියා සහෝදරුනි. දැන් වෙලා තියෙන්නේ ඒකෙන් භාගෙ භාගෙ කඩාන ඇවිල්ලා තිනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පැත්තට. පොටෝ මූටු කාරෝ කියලා අපි විවේචනය කරා. අපේ කට්ටිය බෙදුවා. ඒ සමහර අය අපේ පක්ෂය තුල ඉන්න අය මේ ආසනවල ඉන්න මිනිස්සුත් සමහර අය වාසියට සල්ලි වලට ගිහපු අය ඉන්නවා. ඉතින් අපි වාසියට යන්නේ නැහැ සල්ලි වලට යන්නේ නැහැ. අපි ප්‍රතිපත්තිකාරක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකගෙන අපි ඉස්සරහටත් යනවා. ඉතින් අපි කවුද හොරු ඉන්නවා කියලා ඕගොල්ලන්ට එක්කෙනෙක් පෙන්වන්න පුළුවන්ද නෑනේ? ඔක්කොම හොරු සෙට් එකේ ගිහලා ඉන්නේ අතන්ට. ඒ දවස්වල බාර් කීයක් ගන්න තිබුණාද? මම එකක්වත් ගත්ත නෑ. ඒ සෙට් එකේ හිටපු කට්ටිය වලටත් බාර් දීලා තිනවා. අපේ කට්ටිය මම නම් ගතන මගේ ප්‍රතිපත්තිය තිනවා. මං බොන්නෙත් නෑ. බාර් එකට විරුද්ධව මං කටයුතු කරන මිනිහෙක්. රාජ්‍ය දීපල ඌරාකාපු නිසා ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා බයෙන් තැති ගැනීමෙන් ඉන්නවා. ඒ තැති ගැනීමෙන් මිදෙන්න තමයි ඔය එදා කියපු බොරු ටික වර්තමානට ගලපලා කියන්නේ. එයාලටම දෙන්න කියලා. ඉතින් එයාලට දැන් දීලා තිබුණානේ දැන් අවුරුදු 76ක් තිස්සේ. ඉතින් එයාලා අසමත්. ජනාධිපතිතුමන්ට ලොකු පක්ෂ සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා එතුමාට සහයෝගය දක්වලා තියෙනවා. අපි අතර ගැටුම් තිබුණා. අපි අතර නොයෙකුත් විරුද්ධව අපි මෙච්චර කාලයක් දේශපාලන කටයුතු කරේ. දැන් අපි එකතරකට ඇවිල්ලා ඉන්නවා. අපි සියලු දෙනාගේ අරමුණ රට යථාර්ථවාදී නෑ ගරු ජනාධිපතිතුමා. වැරදිලාවත් අත්හදා බලන්න වෙන කාට හෝ මේ ජනාධිපති පුටුව ගියොත් මාස දෙකක් අවුරුද්දක් ඇතුළත මේ රට විනාශ වෙන එක වළක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්ත සමහර තීන්දුව වලට අපි ඒ කාලේ ඒවා විවේචනය කරත් සමහර විට අපිට තේරුණා පසු වෙනකොට ඔහු ගත්ත තීන්දුව නිවැරදි තීන්දුවයි කියලා. බොහොම පැහැදිලි මෙරටේ රට ගැන හිතන ජනතාව සිවිල් දනායක රාශි වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට දෙවනි මනාපයක් තුන්වෙනි මනාපයක් ගයින්ද කොහෙත් මිද වෙන්නේ නැහැ. පළවෙනි වටේදීම අපි 150 ඉක්මවා ගියපු 60-70 වෙන්නත් බොහෝ දුරට දිනන එවැනි ජනමතයකින් මෙරටේ ජනතාවගේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් වෙන එක විවාදයක්. ඒ සමගින් සේත උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.